දාසෙවැනි පියවර්ගයේ ප්‍රියවීම ගැන වදාළ කොටස පළවෙනි ගාථා රත්නය අනුගමනය නොකළ යුතු වැරදි දේ තමයි සමහරු අනුගමනය කරන්නේ අනුගමනය කළ යුතු සතිපට්ඨානය පුරුදු කිරීම ආදී ශ්‍රේෂ්ඨ දේ අනුගමනය කරන්නේ නැහැ. ආසා කරන දේ පස්සේ දුහදුහා යහපත අත්හරිනවා. ඒ වුණාට යහපත් දේ අනුගමනය කරලා සැප ලබා ගත්ත අය දැක්කට පස්සේ ඒ සැපේ ලබා ගන්නට ඕනොත් කැමති වෙනවා. දෙවනි ගාථා රත්නය තමන් කැමති උදවිය සමග වුවත් පමණ ඉක්මවා හිත මිත්‍රකම් ඇති කරගන්න එපා. අප්‍රිය පුජ්‍යලයන් සමග හිත මිතුරුකම් කොහෙත්ම ඕනේ නෑ. ප්‍රියයන්ට ඇලුනොත් ඔවුන් දකින්න නොලැබුණොත් දුක් ඇති වෙනවා. අප්‍රිය පුජ්‍යලයන් දකින්න ලැබුණොත් දුක් ඇති වෙනවා. තුන්වෙනි ගාථා රත්නය ඒ නිසා කිසි දෙයක් කෙරෙහි ඇල්මක් ඇති කරගන්න එපා. ඒක එහෙම තමයි. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිදුවුනොත් ඒක ඔහුට දුකක් වෙනවා. නමුත් යමෙකුට ඔය ප්‍රිය අප්‍රිය දේවල් මොකවත් නැත්නම් ඔවුන් තුල කෙලිස් ගැට නැහැ. ජේතවනාරාමේදී එකම පවුලකින් පැවිදි වූ තිදෙනෙක් අරඹයා වදාළ ගාථාවන්ය. හතරවෙනි ගාථා රත්නය ප්‍රියදේ තුළින් ශෝකය උපදිනවා. ප්‍රියදේ තුළින්මයි බිය උපදින්නේ. ප්‍රිය දේවල් වලින් නිදහස් වන කෙනාට ශෝකයක් නැහැ. බයක් කොයින්ද? ජේතවනාරාමේදී එක්තරා පියෙක් අරඹයා වදාළ ගාථාවකි. පස්වන ගාථා රත්නය ආදරය කරන දෙයින්මයි ශෝකය උපදින්නේ. ආදරය කරන දෙයින්මයි බිය උපදින්නේ. ආදරෙන් නිදහස් වන කෙනාට ශෝකයක් නැහැ. බයක් කොයින්ද? ජේතවනාරාමේදී විශාඛා උපාසිකාව අරඹයා වදාළ ගාථාව. හයවන ගාථා රත්නය ඇල්ම නිසා ශෝකය උපදිනවා. ඇල්ම නිසාමයි භය උපදින්නේ. ඇල්මෙන් නිදහස් වුණ කෙනාට ශෝකයක් නැහැ. බයක් කොයින්ද? විශාලා මහනුවර ලිච්ඡවි කුමාරවරුන් අරඹයා වදාළ ගාථාවකි. හත්වන ගාථා රත්නය කාමෙන් ශෝකය ඇති වෙනවා. කාමෙන්මයි බිය ඇති වෙන්නේ. කාමෙන් නිදහස් වුණ කෙනාට ශෝකයක් නැහැ. බයක් කොයින්ද? ජේතවනාරාමේදී අනිත්‍ති ගන්ධ කුමාරයා අරඹයා වදාළ ගාථාවකි. අටවන ගාථා රත්නය තණ්හාවෙන් තමයි ශෝකය හටගන්නේ. බය හටගන්නේ තණ්හාවෙන් තමයි. තණ්හාවෙන් නිදහස් වුණ කෙනාට ශෝකයක් නැහැ. බයක් කොයින්ද? ජේතවනාරාමේදී එක්තරා
බ්‍රාහ්මණයෙක් අරබයාව දාල ගහතාවක. නවවන ගාථා රත්න. යමෙක් සිල්වත් නම් චතුරාර්ය සත්‍ය දර්ශනයෙන් යුක්ත නම් ධර්මය තුළ පිහිටලා ඉන්නව නම් සත්‍යවාදී නම් ඒ යහපත් දිවි පැවැත්මෙන් යුක්ත කෙනාට සාමාන්‍ය ජනතාව හරිම කැමතියි. වේළුවනාරාමයේදී 500ක් දරුවන් අරබයාව දාල ගාථාවක්. දසවන ගාථා රත්නය. නිවන් කෙරෙහි ආශාව ඇතිකරගත් කෙනා ඒ කාටවත් නොකිව්වත් ඒ නිවන සිතින් ස්පර්ශ කරනවා නම් ඔහුගේ සිත කාමයන්ට ඇලෙන්නේ නෑ. අන්නේ තැනැත්තාටයි උඩුගම්බලා යන කෙනා කියන්නේ. ජේතවනාරාමයේදී අනාගාමි තෙර නමක් අරබයාව දාල ගාථාවකි. එකොළොස්වන ගාථාරත්න. බොහෝ කලක් පිටරට හිටපු කෙනෙක් දුරකතර ගෙවාගෙන සුවසේ එන විට ඔහුගේ නෑදෑයන් හිතමිතුරන් කවුරුත් ඔහුගේ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා. දොළොස්වෙනි ගාථා රත්න. පින් කරගත්තාමත් එහෙම තමයි. මෙලොව අත්හැරලා පරලොව යනකොට තමන් කරපු පින විසින් තමාව පිළිගන්නේ දුර රටක ඉඳන් එන ප්‍රියාදර කෙනෙක්ව ඥාතින් විසින් පිළිගන්නවා වගේ. බරණැසදී නන්දිය පාසකතුමා අරබයා වදාළ ගාථාවකි. දාසේවැනි ප්‍රිය වර්ගය නිමාවිය. ප්‍රියවීම ගැන වදාළ කොටස නිමාවිය.